මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරය තාම අපි කාටවත් දීලා නැහැ. කැබිනට් මණ්ඩලයෙන් තීරණය අනුව අපි එම ටෙන්ඩරය දෙන්නේ ටයිසේ සමාගමට. වෙන කාටවත් දෙන්නේ නැහැ. ටයිසේ සමාගමට තමයි දෙන්නේ. එම තීරණය ගත්තේ කැබිනට් පත්‍රිකාවේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටස ජපානයේ ණය වලින් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් මුළු වරට කොන්ත්‍රාත් කරවන් තුන් දෙනෙක් ජපානයේ නිර්දේශ කෙරුවා. මොකද ජපානයේ තමයි අපිට සල්ලි දෙන්නේ. ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භයේදී ඒට සහභාගී වූයේ එක් සමාගමක් පමණයි. නමුත් ඒ ටෙන්ඩර් අවසන් වුණා. මොකද තයිසේ සමාගම බිඩ් බොන්ඩ් එක තිබ්බේ නැහැ. බිඩ් බොන්ඩ් එක තිබ්බේ නැතුණාම ටෙන්ඩර් එක අවලංගු වුණා. ආයෙත් අපි ටෙන්ඩර් කැදෙව්වා. එවිට ජපාන් රජය ෆුජීටා සමග කියන සමාගමට ලන්සුවක් ඉදිරිපත් කරන්න කිව්වා. ඒ අය අපෙන් ඉල්ලීමක් කරනවා ජපාන් රජය ෆුජීටා සමාගමට අවස්ථාවක් දෙන්න කියලා. ජපාන් රජය සහතික වුණා. ෆුජීටා සමාගමට අධිවේගී මාර්ග තැනීමට අවශ්‍ය සුසුකම් තිබෙන බව ලිඛිතව අපිට දන්වලා තියෙනවා. ඉන්පසු දෙවැනි ලන්සුවේදී ඒ කියන්නේ තයිසේ හා ෆුජීටා සමාගම් තරඟ කෙරුවා. ඒදී ෆුජීටා සමාගම ටයිසේ සමාගමට බිලියන 12ක් බිලියන 12ක් අඩු කරලා ඔෆර් එකක් දුන්නා. එම ලන්සුවේ එක කොන්දේසියක් නම් තුන්වෙනි කොටස හා සමාන ව්‍යාප්තියක් වසර පහක් තුළ දිම කළ යුතු බවයි. ෆුජීටා සමාගම මෙවැනි ව්‍යාප්ති මීට පෙර සිදු කර තිබුණු නමුත් ඒවා වසර පහකට කලින්. එම නිසා ෆුජීටා සමාගමේ ලන්සුව මූලික වශයෙන් ප්‍රතික්ෂේප වුණා. ෆුජීටා සමාගම ජපානයේ තිබෙන විශාලතම සමාගමක්. අපි තමයි ජපාන් රජයට ලියලා අපේ ලේකම්තුමා කිව්වේ තවත් ලන්සුකරුවන් එවන්න කියලා තරගයක් ඇති කරන්න. ඒ අනුව තමයි ෆුජීටා සමාගම ඇවිල්ලා. නමුත් ඒක මම කලින් කිව්වාගේ ෆුජීටා සමාගම මෙවැනි ව්‍යාප්ති මීට පෙර සිදු කර තිබූ නමුත් ඒවා වසර පහක් ඇතුළත දිම නොකළ බැවින් ෆුජීටා ලන්සුව මූලික වශයෙන් ප්‍රතික්ෂේප වුණා. ෆුජීටා සමාගම ජපානයේ තිබෙන විශාලතම අණු ආයතනයක් වන අතර තරංකාරීත්වය වැඩි වීමත් මෙම ව්‍යාප්තිය කඩිනමින් අවසන් කිරීමත් එමගින් මෙම මාර්ගය ඉදිකිරීමට ආර්ථිකයේ ශක්තිමත් වීමත්. එම නිසා ආර්ථික කමිටුව හා කැබිනට් ඇමති මණ්ඩලය ආර්ථික කමිටුවේ සභාපති ගරු අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ ඉන්නේ ගරු ජනාධිපතිතුමා ආර්ථික කමිටුව හා කැබිනට් මණ්ඩලය එය සම්මත කරන ලදී කොන්ත්‍රාත්තු ලබා දුන්නේ ටයි සභාගමට. තරං කරන ලද සමාගම දෙකේ කැමැත්ත මත ජපාන රජයෙන් අපේ ඉල්ලීමක් කෙරුවා. ජපානයේ ටයිසේ සමාගමයි ෆුජීටා සමාගමයි ජපානයේ සාකච්ඡා කෙරුවා ජපානයේ ඇමතිතුරුන් එක්ක. ඒ අයට කිව්වා තයිසේකට තමයි කොන්ත්‍රාත්තුව දෙන්නේ. නමුත් තයිසේ සමාගම කැමති නම් ෆුජීටා සමාගම හවුල්කරුවෙක් හැටියට හෝ පාර්ට්නගෙක් හැටියට සම්බන්ධ කරගන්න කියලා අපි ගැහුවා. අපි කැබිනට් මණ්ඩලයේ එකට අනුමැතිය දුන්නා. ජපනීස් එම්බසි මිස්ටර් ඩීසී දිසානාග සෙක්‍රටරි මිනිස්ටර් ෆයර් එඩියුකේෂන් හයිවේස් ඩියර් මිස්ටර් දිසානාග regarding central expressway project section 3 with reference to our letter dated November 3 2016 regarding the above the embassy of japan is pleased to inform the fujita corporation which shows interest in participating in the bidding for the central expressway project section 3 is a prominent civil works contractor capable to construct the 32.5 km 4 lane highway ආණ්ඩුව සාතික කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි සල්ලි දෙන්නේ. ඒගොල්ලෝ සාතික කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ දිකටම කියලා තියෙන්නේ. ඊට පස්සේ ජෙබි කියන ආයතනය. ඒකේ තියෙනවා given the ongoing developments on the above mentioned project and the fact that nothing has changed in the position of the japanese government. ජපන් රජය ස්ථාවරයේ කිසි වෙනසක් නැහැ. In terms of always pursuing the highest standards and the best practice, I am writing to revalidate the letter given to the government of sri lanka on the 23rd november 2016 regarding the central expressway and fujita corporation. ඉතින් මේකයි උනේ. අපි ටෙන්ඩර් එක දුන්නේ ටයිසේ සමාගමට. නමුත් ජපාන් රජයේ බලවත් ඉල්ලීම නිසා ඒගොල්ලෝ ඒ සාකච්ඡා කළා. අපිට දැනුවා ෆුජීටා සමාගමත් මේකට සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ අනුව එකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා. ගරු ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ ඉන්නේ. එතුමා හිටපු රැස්වීමක මම කැබිනට් පත්‍රිකාව දැම්මා. ටයිසේ සමාගමේ මේ ටයිසේ සමාගමට මේක දෙනවා. නමුත් අපේ ආශිර්වාදය තියෙනවා ටයිසේ සමාගමට කැමති නම් ෆුජීටත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්න. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ පමණයි සිද්ධ වුණේ. අනිත් එක ගියාණ්ඩුව කාලේ අධිවේගී මාර්ග දෙනකොට හිතුවා දුන්නා. දකුණු අධිවේගී මාර්ගයේ හිතුවා දුන්නා. කටුරෑගේ හිතුවා දුන්නා. අපි මේ ටෙන්ඩර් කැඳවල අවුරුද්දක් එනවා. අපිට මේක ෆුජීටා සභාගමට විතරක් දෙන්න ඕන නම් අර ගියාණ්ඩුවගේ අපි ෆුජීටා සභාගමෙන් ප්‍රොපෝසල් එක කරගෙන කැබිනට් එකට දාලා අනුමැති කරත් තිබ්බා. අපි ඒක කරුවේ නැහැ. ගියාණ්ඩුව යම්කිසි සමාගමකට කොන්ත්‍රාත්තයක් දෙන්න වුණාම කෙලින්ම කැබිනට් එකට ඒක දානවා අනුමත කරගන්නවා. ටෙන්ඩර් බොනවත් නැහැ. දකුණු අධිවේගී මාර්ගයත් එහෙමයි, කටුනායක අධිවේගී මාර්ගයත් එහෙමයි. හිතුවා දුන්නා. නමුත් අපි එහෙම කෙරුවේ අපිට ෆුජීටා කෝපරේෂන් එකට දෙන්න ඕන අපිට මේ ටෙන්ඩර් කැඳවන්න ඕනේ නැහැ. අපි ආවංකවම ටෙන්ඩර් කැඳෙව්වේ මොකද අපි දැනගත්තා ටෙන්ඩර් කැඳෙව්වාම මිල ගණන් අඩු වෙනවා. දැන් බලන්න අපි මේ ටෙන්ඩර් කැඳවපු නිසා ඉස්සෙල්ලාම ටයිසී සභාවකම හැමදාම දුන්නේ 159යි. පළවෙනි ටෙන්ඩර් එකේ දෙවෙනි ටෙන්ඩර් එකේ හැමදාම දුන්නේ 159යි. ජපාන් ආණ්ඩුව ඉල්ලීම ෆුජීටා ආපු නිසා ඒක 148 අඩු වුණා පළවෙනි අවස්ථාවේ. දෙවෙනි අවස්ථාවේ අපි සාකච්ඡා කරනකොට ටයිසේ සමාගමත් 134
දසමනමයට ආව. ඉති අපි ටෙන්ඩර කැඳවපු නිසා. අපිට මුල් අවස්ථාවේ ඕන්න ටයිසේකට අර පසුගිය ආණ්ඩුව දුන්න වගේ අන්සල්සට ප්‍රපෝසලයක් කරගෙන එකසේ පරස්න පයට දෙට තිබ අපි ඒ කරන්න තිබ. ටෙන්ඩර කැඳීම නිසා ඒ වගේ ජපන් රජයේ සහභාගිත්වය නිසා එකසිය පනස්නමයට තිබ බුල් ටෙන්ඩර එක එකසිය තිස්සතරයි පොයින්නයිට අඩුවට. ඉති මෙතරයි මේක මේ හොරයක් නෑ. මේ මහා හොරකමක් කියලා අරිතක අපි ගත්ත තේරෙන ඔක්කොම කැබිනට් එක අනුමත කරලා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඳින් ආර්ථික කොමිටියනොත් ජනාධිපතිතුමා උලාසනේ දරන කැබිනට් එකේ අරිතක මම ගියාණ්ඩුව කාලේ බලන දැන් මේ මිල ගැන කතා කරනවානේ. කොට්ටාවේ ඉඳලා ගියාණ්ඩුව කාලේ කොට්ටාවේ ඉඳන් දොරගොඩ කොන්ත්‍රාත් එක පටන් ගත්තේ 9.6 බිලියන් කියලා. හා 9.6 පට අවසන් උනේ 21.4 බිලියන්. පටන් ගත්තේ 9.6 අවසන් උනේ 21.4 බිලියන්. දොඩංගොඩ ඉඳලා කුරුදුගා හතක් පටන් ගත්තේ 8.3 බිලියන් කියලා. අවසන් උනේ 26.3 බිලියන්. ඊට පස්සේ කුරුදුගා හතක්මට පින්න දුව පටන් ගත්තේ 8.7 බිලියන් අවසන් උනේ 30.2. මම තමුන්නාතිලට කියන්න ඕන ඔඩිටර් ජෙනරල්වරයා අහන ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්. දැන් සමහර අය පුවත්පත් සාකච්ඡාවලට ගිහිල්ලා කියනවා මේ පාර මෙච්චරට හැදුවා, අත්තරට හැදුවා. ඒගොල්ලන් ස්කිල්ස් තියෙනවද පාරක් තක්සේරු කරන්න? කතානායකයා තුමා ඉදිරියේ මම හඳුන්නේ නැති මෙතුමාගෙන් ඇහුවා. අවංකවම කියන්න ඕන. ඔබතුමාට මොකද තියෙන හැකියාව පාරක් හදන්න යන මිල ගණනය කරන්න ඔබතුමාට තියෙන හැකියාව මොකද්ද? මම කිව්වා ඔඩිටර් ජෙනරල් මෙතුමාට තියෙනවා. එතුමාත් හිටියා. එතුමාට තියෙන හැකියාව. එතුමා අහන ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්. නමුත් කිසිම හැකියාවක් නැති, උගත් කමක් නැති පාරවල් ගැන කිසිම ගණනය කරන ආකාරයෙන් නොදන්නා පුද්ගලයෙකුට පුළුවන්ද අපේ ප්‍රශ්න අහන්න? මම පැහැදිලිව කිව්වා කතානායකතුමාට ඔඩිටර් ජෙනරල්වරයා අහන ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්. ඒ වගේම බලන්න දැන් යුනිට් කොස්ට් එක. දැන් බලන්න මේගොල්ලෝ කියන්නේ අපේ බිල වැඩි කියලා. අවුටර් සර්කියුලර් හයිවේ එක OC3 එක කිලෝමීටර බිල පසුගිය ආණ්ඩුවෙන් 6.9 බිලියන්. 6.9. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස්වේ ප්‍රොජෙක්ට් 3.9. මේ වත් තමයි මේ ඇත්ත වශයෙන්ම සංඛ්‍යාලයක මේ පාර හදනවට විරුද්ධව යටි කුපතරයක් තියෙනවා. මේ දළදා වහන්සේ වදින්න යන පාර මේ කඩාකප්පල් කරන්න එපා. මහානායක ස්වාමීන් වහන්සේලා මට නూరు හැමදාම හම්බුනාම මම උන්වහන්සේලා හම්බ වෙන්න ගියාම ඉස්සෙල්ලාම අහන්නේ අධිවිගේ මාර්ගය පටන් ගන්න කවදද, අවසන් කරන්න කවදද කියලා. මේක මහනුවර මුළු කන්ද උඩරට පළාතම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන්න යන ව්‍යාකෘතියක්. මට කියන්නේ තියෙන්නේ මෙච්චරයි. මේක සතේක හොරකමක් වෙලා නැහැ. ඒගොල්ලෝ භවතියට පත් වුණා කියලා ડોකියුමන්ට් එකක් තියෙනවද? ඒ සාකච්ඡාවට කවුරුත් අත්සන් කළා නෑ. එහෙම දෙයක් නෑ. ඒගොල්ලෝ අපි අපේ අසමයි මේ අපෙන් සහභාගී වුණේ නිලධාරී කබත් ඇස නිලධාරියෙක්. එයාගේ අසම තියනවනම් අපි පිළිගන්න සූදානම්. අපි ඒකපාක්ෂිකව තියෙනවා අපි පිළිගන්න සූදානම් නෑ නේ. නැහැ මං යන්නේ ඔයා දැන් ඔයා කිව්වා ඒගොල්ලන්ගේ සටන් කියලා. කොහොම සටන් දෙන්න බලන්න. කොහොම සටන් දෙන්න බලන්න. දැන් දෙන්නකෝ බලන්න දැන් ඔයා තියෙනවා කිව්වනේ. නෑ ඉතල සටන් ටික දෙන්නකෝ. සමාරෝ හදනවා මේ දුන්න ටෙන්ඩරේ මේකට විරෝධතාවය දාටකොට ආයෝජකයෙන් බය වෙනවා. ඒකනේ දැන් මේ ආයෝජන කඩාකප්පල් කරන්න හදන්නේ. දැන් මාධ්‍ය වලින් ප්‍රහාර එල්ල කරනකොට ආයෝජකයෝ බය වෙනවා. හා එතකොට ටෙන්ඩරේ කැන්සල් කරන්න වෙනවා. ටෙන්ඩර් එක කැන්සල් කරා වෙන කෙනෙකුට මේක ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ පිටිපස තියෙන එක තමයි. පිටිපස තියෙන එක තමයි මේක කඩා කප්පල් කරන්නමයි හදන්නේ. 159 ඉඳලා 134ට අඩු කරලත් කඩා කප්පල් කරන්න හදන්නේ. මොකද සමහර අය ඉන්නවා තරවකාරී ඉන්නවා මේ ටෙන්ඩර් එක අහෝසි කරලා. ආ ඒගොල්ලන්ට හිතයිෂි කෙනෙකුට දෙන්න වෙන්නේ නැති මේක කරන්න කියලා මම විශ්වාස කරනවා. තදින්ම 2015 දී මේ කොන්සර්ම ටෙන්ඩර් එකක් තිබිලා අහෝසි කරා. 2015 දී ටෙන්ඩර් එකක් කොන්සර්ම අහෝසි කරා මේක. සෙන්ට්‍රල් හයිවේ. නෑ මෙහෙමයි. 2015 අවුරුද්දේදී අගභාගයේදී 2015 නෙමෙයි 2016 දී දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේක ටෙන්ඩර් එකක් අපි කෝල් කළේ නැහැ. දෙන්න අවශ්‍ය සැලසුම් කළා. ඒ කියන්නේ පේස්ට්‍රි. නමුත් එතනදී පෙනී ගියා දැන් උදාහරණයක් කියනවා නම් මේකේ කණුමැති දිවෙන කොටස් තියෙනවා මීටර 20ක් උසින් තමයි පාර යන්නේ. එතකොට මේ කණු වගේ ඒ වගේ දේවල් අපේ දේශීය කොන්ත්‍රාත්කරුවෝ තාම ඒ එක්ස්පීරියන්ස් එක නැහැ. ඒ වගේම උමං තුනක් විශේෂයෙන්ම EIA එක පස්සේ කාලේදී පෙන්ලා දුන්නා උමං තුනක් තියෙනවා. ඒවා දේශීය කොන්ත්‍රාත්කරුවෝ කරලා නැහැ. ඒ නිසා ආර්ථික අරමුණාකරණය පිළිබඳ කැබිනට් කමිටුවට මේ කරුණු ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ තීරණය කළා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේ වැඩේ සෙක්ෂන් 3 කියන එක. يعني පොතු අර ඉඳලා ගලගෙද්දී අමාරු.